නරඹන්න කලින් හැමෝටම පුංචි ආරාධනාවක් තියෙනවා. අද ඔබ මේ නරඹන වීඩියෝ තුළින් යමක් ලබා ගන්නට හැකි වුණා කියලා ඔබ හිතනවා නම් අපේ YouTube channel subscribe කරන්න. ඒ වගේම bell icon click කරන්න අමතක කරන්න එපා. දැන් මේක තමයි පුංචි ජමේකාව. මම හිතන්නේ ආසියාවේ ආධිපත්‍ය අපට පිටින්න පුළුවන් ලංකාවේ. මොකද කාලිංගගේ ෆැමිලි එක කිව්වා නෑ ඔයා දුහන්න එපා. අද ඔයාට ගෙදර වැඩ. අද කඩේ යන්න ඕන කියලා දුහන්න බෑනේ. අනිත් පුහුණු කරු වගේ ඔක්කොම බදා ගන්න කෙනෙක්. මම කියන දේ මුණට කියන කෙනෙක්. මට එයා ජාතික තලයේද එයා මේ රටේ ඉන්න එකම ක්‍රීඩකයද එක අදාළ නෑ. මොකද මම අනිත් පුහුණු කරු වගේ ක්‍රීඩකයට බය නෑ. මොකද මාව ටිකක් මේන්ටේන් කරන්න බෑ ඔබ කිව්වා හරි. මම ටිකක් ආවේගශීලී. සර් තමයි සමහරලාට ඒ දේවල් වලට මාව රිලැක්ස් කරලා ක්‍රීඩකයන්ට කතා කරන්නේ. පුහුණු කරුවෙක් විදිහට කියනවා මේ ක්‍රීඩකයන්ට කවදාකවත් ඇඟිල්ල දික් කරන්න එපා. ලේසි දෙයක් නෙවෙයි මේ කරන්නේ. මම කාලිංග කුමාර ගැන 100%ක්ම සතුටු වෙනවා. කාලිංග කුමාර 2020 ඉඳලා 2022 වර්ෂයේ දක්වා තරංග 12යි දුහලා තියෙනවා. ජීවිතය කියන්නේ අභියෝග රසක් මුහුණ දිය යුතු අවස්ථාවක්. අභියෝගයන් වලට මුහුණ දෙද්දී අපි අත්දැකීම් එකතු කරගන්නවා. ක්‍රීඩාව කියන්නේ අත්දැකීම් බහුල වූ තෝතැන්නක්. ජීවිතේ ජය ගන්නට ක්‍රීඩාව කොතරම් දුරට බලපානවද? අද ලංකාවේ සිටිනව බොහෝ ක්‍රීඩක තමන්ගේ අත්දැකීම් තුළින් ජාතික තලයේ ඔස්සේ ජාත්‍යන්තරයට යමු කියලා. ඉතින් මේ ජාත්‍යන්තරයට යන්නට ක්‍රීඩකයෙකුට තනියම බෑ. ඔහු සතුව ඉතාමත්ම ශක්තිමත් ප්‍රබල පුහුණු කරුවෙකු සිටිය යුතුයි. ඉතින් අද දවසේ මස්රංග YouTube channel එකේ ඔබ හමුවට ගෙන යන්නේ ඉතාමත්ම දක්ෂ ලංකාවේ සිටිනා වූ පුහුණු කරුවෙක්. ජාතික තලයේ සිටිනා වූ ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට ගෙන යන්නා වූ ඉතාමත්ම ශක්තිමත් ප්‍රබල එවැගේම දැනට ශ්‍රී ලංකාවේ සිටිනා වූ ලාබාල්තම පුහුණුකරුවෙක්. නමුත් ඔහුගේ කාර්යභාරය නම් අතිවිශිෂ්ටයි, අති ප්‍රබලයි. ඉතින් අද දවසේදී අපි හිතුවා මේ අපේ වැඩසටහනට ඔහුගේ අත්දැකීම් ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් අද දවසේදී අප සමග හිටවන්නා වූ විමුක්ති සොයිසා මුතුම ඉතාමත්ම ගෞරවනීයව අපේ YouTube channel එකට පිනවුවා. ඉතින් මේ කතාබහ පටන් ගන්නට මත්තෙන් අපිට ආරම්භයක් අවශ්‍යයි. මේ ආරම්භය මම මේ විදිහට පටන් ගන්නවා. ඔබතුමාගෙන් අහන්නට කැමති ක්‍රීඩකේ එහෙම නැත්නම් ක්‍රීඩාවක් පුහුණු කරුවෙක්. මේ කියන වචන තුන ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් මොනවද මේ වචන තුන? ඇත්තටම රංග ක්‍රීඩාව කියන්නේ ලොකු පරාසයක්. පුහුණු කරුවෙක් කියන්නේ ඉරඩා ලොකු පරාසයක්. ඉතින් මේ දෙක එකතු වුණොත් තමයි ක්‍රීඩකයා පුහුණු කරු එක හා සමාන. මේ දෙකම ප්ලස් වුණොත් අපිට හොඳ ක්‍රීඩකයෙක් හදන්න පුළුවන්. ඉතින් ක්‍රීඩකයා පුහුණු කරු හැම වෙලේම එක මතයක एक धनात्मक सिटिविल्लक हिटियोत क्रीडके मेरे दाणु अनिवार्य वनू दक्ष क्रीडके दक्ष एक समय अंदवसदी कथाभाकर ओबट मे वीडियो तो लिंग दिटीवत्म वटिना अद्धकी राशिया बहुत एवीट अभी क्रीडकिया क्रीडा पिल कथाभाकर अपट दनगण अवश्य क्रीडके निकम ओबत मेतन टावे तामत्म दुष्कर ඔබ මේ වර්තමානයේ සිටිනා වූ පසුබිම පිළිබඳව අපිට විස්තර කරනවා නම් ඔබ දැනට සිටින්නේ කුමන තලයකද? ඇත්තටම මම දැන් ශ්‍රී ලංකා ජාතික සංචිතයේ පුහුණු කරුවෙක්. ලංකාවේ ඉන්න හොඳම මලල ක්‍රීඩකයා දැනට ලංකාවෙන් ස්පෙන්ටස දෙන්න ඉන්නේ එක ක්‍රීඩකයෙක් ඉන්නේ ඉතාලියේ. අනිත් ක්‍රීඩකයා ලංකාවේ තමයි රැඳී සිටින්නේ කාලිංග කුමාර. ඉතින් මම දැන් වර්තමානයේ කාලිංග කුමාරගේ මීටර 200 මීටර 400 ජාතික ශූරයා වසර 4ක් නොකඩවා ජාතික ශූරතාවලියේ ජාතික ශූරයා ඔහුගේ පුහුණු කරු මම. ඔහු මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගී වුණා. ඒ වගේම විදේශීය තරඟ සංචාර ක්‍රීපයකට සහභාගී වුණා. ඔහුගේ පුහුණු කරු විශේෂයෙන්ම මම වැඩ කරනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අපි දන්නවා වසර 4ක් තිස්සේ ජාතික ශූරෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ සුළුපටු කාර්යයක් නෙවෙයි. ඉතින් මේ කාර්ය කිරීම සඳහා පුහුණු කරුවෙක් ලැබෙන්නව කාර්යභාරයත් අති විශිෂ්ටයි. අති ප්‍රබලයි. ඉතින් මේ කතාබහට ලක් කරද්දී මම දැනගන්නට කැමතියි ඔබතුමාගෙන්. ඔබතුමා පුහුණු කළ කුමන වර්ගයේ ක්‍රීඩකයින්ද? ඒ වගේම පුහුණු කළ ක්‍රීඩකයින් දක්වපු දක්ෂතා මොනවාද කියන කාරණාව පිළිබඳව. ඇත්තටම මම මලල ක්‍රීඩාවට යොමු වන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට්
संबंध तमें वेडगरे तमिल यूनियन क्रिकेट क्रीडा समाजे वसर पहाकट वेडिकाले श्रीलंका तमिल यूनियन क्रिकेट क्रीडा समाजे समग मम पुहुनु करवे स्ट्रेंथ एंड कंडीशन कोच के निकिदिर वेडगरा इत इतने विशाल क्रीडकयन प्रमाणे सुरंग लक्माल चाणक विलेगद तिलिन तुषार अशान प्रियंजन वेन्नि विशाल क्रिकेट क्रीडकयन प्रमाणे जीवन मेंडिस रंगन हेरा ओहन मम यटते पुहुनु कटयुतु सिदुकरा इतने यहाट मम श्रीलंका बॉक्सिंग जाति के संचित स्ट्रेंथ एंड कंडीशन कोच वेडगरा इतन लुकू कार्य बारे अनुषा कुर्तुअको दास दहर पुदुराज मंडल क्रीडौली पदक लाभिनी रण सिंह बॉक्सिंग क्रीडकया मंजू अन्यारच इवे विशाल क्रीडक प्रमाण इतन पुहुणु कटयुतु करला जाति अंतर पुहुणु कर इंदिया ಪೂನು ಕರುವೆ ಕಿದ್ರೆ ಬೆಡ ಕರಲ್ಲ ಇಂಡಿಯಾ ಶ್ರೀಲಂಕಾ ಗೆ ಒಂದು ಇತ್ತು ನಿಂಗೆ ಹಾಟಿಗೆ ಜಾತಂತರ ಪೂನು ಕರು ಜಾತಂತರ ಪೂನು ಕರುಕ್ಕೆ ಇಂಡಿಯನ್ ನ್ಯಾಷನಲ್ ಬಾಕ್ಸಿಂಗ್ ಟೀಮ್ ಗೆ ಲಂಕಾವೆನ್ ಮೆತೆ ಇಂಡಿಯನ್ ಬಾಕ್ಸಿಂಗ್ ಟೀಮ್ ಏಕಕ್ ಜಾತಂತರ ಪ್ರೊಫೆಷನಲ್ ಬಾಕ್ಸಿಂಗ್ ಟೀಮ್ ಏಕಕಡೆ ಗೆ ಏಕ ಸ್ಟ್ರೆಂತ್ ಅಂಡ್ ಕಂಡೀಷನ್ ಕೋಚ್ ವಿಜಯಟ ಅನುಲ ದುನ್ನೋತ್ ನಿವರ್ದಿ ಮಮ ಇತಿನ್ ಮಮ ತಮೈ ಸರಿತಾ ದೇವಿ ಪಿಂಕಿ ಜಂಗ ಸಿದ್ಧಾರ್ಥ ವರ್ಮಾ ಪುದುರಾಜ್ಯ ಮಂಡಳಿಯ ಲೋಕ ಶೂರತಾ ಪದಕಂ ಲಾಭ ಇತಿನ್ ಓಮ ಪೂನುಯಂ ಕಟಯುತು ಕರಲಾ ಆಯಿತ್ ಮಮ ಶ್ರೀಲಂಕಾ ලංකාවට පැමිණියා ඒ වගේම පැරා ක්‍රීඩක අමරා ඉන්දුමති ඒ වගේ විශාල ක්‍රීඩක ප්‍රමාණයක් ට්‍රේනින් කරලා මීටර 200 වාර්තාලාභී විනෝස් සුරංජය දැන් ඔහුගේ එතන නිර්මලි මදුෂිකා මීටර 400 දාවන ශූරිය ඒ ක්‍රීඩක ක්‍රීඩකම් පුහුණු කරතු කරලා තමයි දැන් මම කාලිංග කුමාරගේ වර්තමාන පුහුණු කරු විදියට වැඩ කරන්නේ අපි දැන් කතා බහට ලක් කරා ඔබගේ ඉතාමත්ම හොඳ කැපවීමක් මේ ක්‍රීඩාවට තිබෙන බව ඒ වගේම ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා ඔබතුමන් දක්වන්නා වූ මේ කැපවීම පිළිබඳව අපි කතා බහට ලක් කරා. ඉතින් මේ නෙවන් විශාල කැපවීමක් කරන ඔබතුමාගෙන ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තමත කෙටියෙන් අපි දැනගන්නට කැමතියි. ඔබතුමාගේ ගම, ඔබතුමා කොහොමද මේ ශාස්ත්‍රයට ආවේ ඒ වගේම ඔබතුමාගේ පාසල මේ අතීතය මතක් කරන්නට කැමතියි. ඇත්තටම මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ අම්මා විතරයි ඉන්නේ. තව සහෝදරෙක් ඉන්නවා. ඒ වගේ මම මගේ ගම බලපිටිය මම මුලින් අධ්‍යාපනයේ හැදෑරුවේ බලපිටිය රේවත ජාතික පාසලේ. එතනින් එහාට මම උසස් අධ්‍යාපනය සඳහා කොටහෙන ශාන්ත බෙනඩික් විද්‍යාලයට ඇතුල් වෙනවා. ඉතින් මම පුහුණුවෙන් කටයුතු පොඩි කාලේ ඉස්කෝලේ කාලේ තමයි මම ඇත්ලීට් කෙනෙක්. ඉතින් එතනින් මම එනවා කොටහෙන සෙම් බෙනඩික් බලපිටිය රේවතෙන් එතනින් එනවා ඉතින් ඇත්ලටික් පුහුණු ක්‍රීඩකයෙක් විදිහට පුහුණුවෙන් කටයුතු දෙලා ආබාද ප්‍රශ්න බෝ වර්තමාන සිටිනා වූ ඉතාමත් දක්ෂ ඒ වගේම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බිහි කරන්නා වූ පුහුණු කරුවෙක් වර්තමානයේ තිබෙනා වූ මේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳව ඔබ සතුටුදායකද නැත්නම් ඍජුවම පිළිතුරක් ලබා දෙන්න ඇත්තටම මම මාස කීපයක් දැන් ඇත්තටම සතුටු නැහැ වර්තමානයේ මොකද දැන් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක රට වෙටිලා තියෙනත් එක්ක ක්‍රීඩාව යම් කිසි තැනක කඩාගෙන වැටුණා ඒත් අපි ජයග්‍රහණ ලබා ගත්තා अपे क्रीडक हर दक्षाई दक्षाई थिंक क्रीडको खब दिन्वेने ओं खड़ागे वेटनो किल अभी पुदुराज्य मंडली क्रीडा निजन ऐ थिंक अभी जयग्रहण लागत लोके विद क्रीडावकने लोकु पराशया थिंक अभी मे पराशे अभी जयग्रहणे कर अब एम संहार तेल मट एक बे अभी मं का एंगील दिखर मट एंगील दिखर बेह पुहन कर विद्येटवत एतन प्रेक्षक विद्येटवत मे रटे मेघना अद रट वेटिल दिन दिख हेब अभी इंदबु क्रीडायामती मम मट देशपालन एन නාමල් රාජපක්ෂ ඉදපු ක්‍රීඩායමිතේ යම්කිසි දෙයක් කරයි අදිසාලමත් එක්කම ඇත්තට අපි මේ තරඟ ජයග්‍රහණ වලට ආවේ මොකද මට දේශපාලන නෑ මොකද මම මේ පක්ෂවලට කඩ යන චරිතයක් නෙවෙයි මම දේශපාලනේ නෙවෙයි මම කියන දේ ඍජුව කියන කෙනෙක් මොකද මගේ ගම බලපිටියේ ඉතින් මම ඇත්ත දේ කියනවා ඉතින් මම දන්නේ දැන් ආපු ක්‍රීඩායමිතත් එක්ක මම තාම වැඩ කරලා නෑ පෞද්ගලිකව ඉතින් මම හිතනවා ඔව් වෙනසක් කරයි කියලා අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉහළට ගෙන යාම සඳහා මේ සියලු දෙනාගේම කැපවීම ඉතාමත් අත්‍යවශ්‍ය කාලයක්. ඉතින් ඒ බව ඉතාමත් හොඳින් ඔප්පු කළා. මේ නැත කාලයේදී අප ලැබූ ජයග්‍රහණය ඒ පිළිබඳව ඔබට යම් කිසි අදහසක් පළ කරන්නට ඇති අපේ යුපුන් අබිකෝන්. යුපුන්
යපුන් දක්ෂ ක්‍රීඩකයෙක්. ඇත්තටම යපුන් ඒක කරේ යපුන්ගේ ශ්‍රම දායකත්වය, යපුන්ගේ ෆැමිලි එකේ, යපුන් ඉතාලියට ගිහිල්ලා එහේ පුහුණු කටයුතුත් එක්ක. මොකද යපුන්ව මම පොඩි කාලේ ඉඳන් දන්නවා. යපුන් ක්‍රීඩා ශාස්ත්‍රයට ආපු කාලේ ඉඳන් මම යපුන් එක්ක ළඟින්ම හිටිය පුහුණු කරුවෙක්. මොකද මම මාස්සෝලින් එකදී යපුන් පන්නල. යපුන් මම නිතර දෙවෙලේ හම්බ වෙනවා පුහුණු කටයුතු එකට සමහර තැන්වල කරලා තියෙනවා. ඉතින් මේ කරගෙන දීපු දේවල් එක්ක මම යපුන්ව දන්නවා. යපුන් හරි දක්ෂයි. හරි එයා බෝන් ටැලන්ට් ඇත්ලීට් කෙනෙක්. එයා ඒ දේ කරලා රටට පෙන්නුවා, මොනේ ලෝකෙට පෙන්නුවා. එයා තමයි එකම කෙනා ආසියාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකුට තප්පර 10කට අඩු මීටර් 100ක් දුවන්න පුළුවන් කියලා පෙන්නපු එකම ක්‍රීඩකයා. අනිවාර්යෙන්ම. එදින අපි දැන් කතා කරා ක්‍රීඩා පරිපාලනය පිළිබඳව. අපි ක්‍රීඩකයන් ගැන කතා කරනවා නම් වර්තමානයේ සිටින වූ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවය ඔබට සෑහීමකට පත් විය හැකිද? සෑහීමකට පත් කරන්නට බැයි. ඇත්තරම රංග වර්තමාන ක්‍රීඩකයෝ ලෝක මට්ටමත් එක්ක අපි ආයි කම්බැක් එකක් දීලා තිනවා. සුසන්තිකා, දර්ශ, ශියානි, සුගත් උන්ගෙන් පස්සේ මේ එන තරුණ පරම්පරාව හොඳ කම්බැක් එකක් දීලා තිනවා. ඉතින් මම විශේෂයෙන්ම හිතනවා මේ සිස්ටම් එක තව අවුරුදු 4ක් ඉස්සරහට ගඩන් ගියොත් අපිට ඔලිම්පික් පදක්කමකට දැන් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලි පදක්කමක් දෙනවා මීටර 100ක්. ආයි ඔලිම්පික් පදක්කමකුත් අපිට ලබා ගන්න පුළුවන් කියලා මේ වර්තමාන මේ හොඳ හොඳ ක්‍රීඩක ප්‍රමාණයක් ඉන්නවා, හොඳ පුහුණු කරුවන් ප්‍රමාණයක් ඉන්නවා, තරුණ පුහුණු කරුවන්. ඉතින් මම හිතන වර්තමාන වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්ම අපි පහුගිය වසර කිහිපය තුළදී බලපු තරගාවලියෙන් දැස අවධානය යොමු කරවමින් අපිට දැක ගන්නට ලැබුණා වසර ගණනාවක් තිස්සේ සිය අනසකට ලක් කරගෙන හිටපු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ල ක්‍රීඩා ශූරතාවයක් අපේ කුංචි ශ්‍රී ලංකාවට ලබා ගන්නට හැකුණා. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවය කොතෙක්ද කියලා අපිට ඒ තුළින්ම අදහස් කරන්න ඔය කියවත් තියෙනවා. ඇත්තම රංග මම ඒක සතුටු නම් මොකද මම ඒකට කණ්ඩායම් පුහුණු කරු. ඉතින් ඒ දකුණු ආසියානු කණ්ඩායම නුරු මල්ල ක්‍රීඩා සංචිතේ මම තමයි ස්ප්‍රින්ටින් කෝච් ලාබා. ඉතින් මම ලාබාලස පුහුණු කරුවෙක් විදිහට මම මේ තරඟාවලිය මම හිතන්නේ 93 ද ගොහේ අපි පදක්කම් ගානක් අරගෙන අපි ඉන්දියාව ලීඩ් කරේ වසර 20 ගානකට පස්සේ අපි ඉන්දියාව ලීඩ් කරා. ඒකට මම කණ්ඩායම් පුහුණු කරු විදිහට මම ඇත්තටම ඒ ගොඩක් ආඩම්බර වෙනවා. අනිවාර්යෙන්ම ආඩම්බරයි. ඔබ වැනි පුද්ගලයෙක් සමග මෙවැනි කතා බහකට ලක් කරගන්නට මටත් හැකියාව ලැබුණා කියලා මම අතිශයින්ම සතුට වෙනවා. ශ්‍රී ලංකාවේ He's 29 years of age, Kalika. They pass the first test of the block. They go with a fiery speed, and you can see that from the middle, all the kids are doing very well. Kalika Kumara of Sri Lanka is looking quite rich there in the speed as they are reaching towards the second bend. And from here, you see that our 200 meters have been approached, and athletes are getting some lot of respect from the crowd. And you can see that Alex A and Vikrant Panchal are looking quite promising there. Jashan Jodh Singh has also increased his speed. He knows the urgency. Running at a good speed there, Kalika. Let's see. There they are reaching towards the home stretch, and from here on, the picture will get clearer and clearer. But Kalika Kumara, as I guess that he is having an edge over the Indian athletes there. Kalika now it looks like that he is about 5 meters ahead from Vikram Panchal. Vikram Panchal is giving him some tough time. But Kalika of Kumara of Sri Lanka is going to get the first position in that contest. Vikram Panchal is coming at the second spot, and there was a tough competition for the third position there, but. Domination of this guy from Sri Lanka, 45.73. ක්‍රීඩාව කියන්නේ හුදෙක්ම දාවන පතේක නිරත වෙන තරගයක් පමණක් නෙවෙයි. එතනින් එහාට ගිය තව විශාල කාර්යභාරයක් සිදු කරන්න තිබෙනවා. ක්‍රීඩා පෝෂණය, ඒ වගේම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක සම්බන්ධතාවයක් මේ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා බලපාන. ඉතින් ඔබතුමා පුහුණු කරුවෙක් විදියට මේ ශ්‍රේෂ්ඨන්හි සමබරතාවේ ක්‍රීඩකයෙක්ගේ උපරිම දක්ෂතාවයක් කරා ගෙන යාම සඳහා කෙසේද බලපාන්නේ කියන කාරණාව පුහුණු පැහැදිලි කරනවා නම් තමන්ව කැමතියි. ඇත්තම රංග මම හොඳ ප්‍රශ්නයක්. මම පුහුණු කරුව විතරයි. මේ ක්‍රීඩාව කියන්නේ අත ඇඟිලි පහ වගේ. පස් දෙනෙක් ඉන්නවනේ. ඉතින් මම විශේෂයෙන් ස්තුතියන්ත වෙන මගේ ටීම් එකට. මට කණ්ඩායමක් සිටිනවා. මං හිතන්නේ ලංකාවේ එකම පුහුණු කරු කණ්ඩායමක් සිටින. මොකද ලංකාවේ සමහර මම මේ පුහුණු කරුවන්ට දෙන එක අවවාදයක් පුහුණු කරුවෙකුට පුළුවන් පුහුණු කරුවගේ රාජකාරිය විතරයි. පුහුණු කරුවෙකුට බෑ න්‍යූට්‍රිෂන්ස්. පුහුණු කරුවෙකුට බෑ අනිවාර්යම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව. ක්‍රීඩක වෛද්‍යවරයෙක් නෙවෙයි. ඉතින් පුහුණු කරුවෙකුට බෑ කවුන්සලින් මොටිවේෂන්. ඉතින් මට කණ්ඩායමක් ඉන්නවා. මං හිතන්නේ ලංකාවේ එවන් කණ්ඩායමක් හිටින එකම පුහුණු කරු මම. මොකද මම වෙන තරුණයි. මම තරුණ පුහුණු කරුවේ. ඉතින් මම හිතන්නේ මට කණ්ඩායම මම අද මගේ ක්‍රීඩකයෝ කාලිංග කුමාර මේ තැනකට ගේන්න මම කණ්ඩායමක් එක තමයි වැඩ කරේ. ඉතින් මට කණ්ඩායමක් හිටියා මගේ ඉස්සරින් ඉඳපු ක්‍රීඩකයන්ටත් උන්ටත් ඒ කණ්ඩායමම ඉන්නවා හිටියා. ඉතින් මම විශේෂයෙන් මගේ ස්තුතිවන්ත වෙනවා මගේ කණ්ඩායම් කලමනාකාරීත්වය ගායත්‍රික
කිරිවත්තුඩුවගේ තමයි මගේ දැන් කණ්ඩායම කළමනාකරණය කරන්නේ ඒ වගේම වෛද්‍යවරයෙක් විදිහට මගේ වැඩ කරන ડોක්ටර් චතුරංග රණසිංහ ඒ වගේම මගේ පෝෂණ විද්‍යාව පෝෂණය පිළිබඳව බලන මගේ කණ්ඩායමේ ප්‍රොෆෙසර් අනිල් ජයවර්ධන ඊට පස්සේ මගේ කණ්ඩායමේ කවුන්සලින් විදිහට වැඩ කරනවා මදුවන්ති ඒකනායක ඒ වගේම මගේ කණ්ඩායමේ කවුන්සලින් කෝච් විදිහට වැඩ කරනවා අපේ දැන් ඉන්න චීප් කෝච් රණසිංහ සර් ඔහු වර්තමානයේ බ්‍රුනායි ඉඳපු බ්‍රුනායි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ඉතින් මම කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ මම අනිත් පුහුණුකරුවන්ටත් කියනවා විශේෂයෙන්ම තමන්ගේ ක්‍රීඩකයාට මේ කණ්ඩායමක් නැතුව පුහුණුවෙන් කටයුතු කරන්න අමාරුයි ඒ වගේම මට මෙසියෝස් දෙන්නෙක් ඉන්නවා ඉතින් විශේෂයෙන් ජෙරම් ඒ වගේම කරු මම ඒ කට්ටිය මතක් කරනවා මම හිතන්නේ රංග දන්නවා රංග මේ පුහුණුවෙන් කටයුතු වලට සමහර තැන්වල සහභාගී වෙලා තියෙනවා ඉතින් අපි මේ ටීම් එකක් එකතු වුණොත් තමයි හොඳ ක්‍රීඩකයෙක් නිර්මාණය කරන්න පුළුවන් ඉතින් මට ඒ ටීම් එකේ ඉන්නවා අනිවාර්යෙන් वर्तमान समग क्रीडा निरतुन वर्तमान क्रीडाकरण क्रीडकीन पिलीपंद मल क्रीडा गमन युपुन गेम चेन्ज कर महिता कम बेकून लोके अट अभी सहज हेकिन हेकिन क्रीडा मम हित नदी तमें मैं हेम पून करो मट हम पून करो मेक तम पुंच जमेकाव मुखद जमेकाव तम लोके यार आधिपत्य की स्प्रिंट मैं तेने आसिया आधिपत्य अपट पीटा ने पुलवा लंका मुखद सुसंतिका जय सिंह तम आसिया मीतम कालियामुकर क्रीडिकाव खलु इतकोट सुगत रत्न इट पे युपुन नभेकोन श्रिया कुलवंस थिंक ये क्रीड थिंक हिंग पास महिता लंका मलल क्रीडा वोट हम काले आती है मुझे अपे हेम के नाड़ मतना अभी लोक युद्ध अद्दीन प्रकम जाती है इत पास थिंक अपट लोककुशलाने अद्दीन क्रिकेट तो ओलंपिक पदक तुना लोके ओलंपिक तर मम रंग की आना लोके ओलंपिक तरंग हतर आती है ओलंपिक यूथ ओलंपिक पैरा ओलंपिक विंटर ओलंपिक रंग विश्वास मे मल क्रीडा मे तुनम दिन तीन यूथ ओलंपिक दिन अभी पारमी ओलंपिक दिन अस्वसंति जयसिंग डंकन वाइट पैरा ओलंपिक दिन इतनी ओलंपिक हतर तरंग हतर के तुनाक दिन महिता ने इंडिया वस्ता मेम कर अभी मे पदक इतिहास अभी विविध तरगावल सहभागिबंधव सबरी मकल एथम क्रीडावल एथम तरगावल वसर गणनावट एक् पदक मतमे अपने दिन तीन एथम क्रीडा विशेष मल क्रीडा दिदाबेल उत्तम वसर विसी गि हर घट पशु निवर नौकर पदक अभी तीन तरंग सदा सहभागी अवस्थावल अड़ नम ये लबादून अवस्थावल अपे क्रीडकींट इतलम दक्षतावेकराया मैं तपास अवस्था तीन मेकट हेतु मे मेकिन कर्म कारण बहुमेक बलपान पूर्ण करोट मेपिल मध्य अद्धकी विशाखन तीन तेन अभी धनगण के क्रीडकींट मे कथाभाता वेदगत विशेष विदेशीय तरंगावली पास ओन के उपरीम दक्षतावेकर लंगावीमठ नुहकी वाणी कुमण कारण साहन हम प्रश्न अत्र अभी दिराटे पेट्रोल ने දැන් අපේ මේ වාහනවල එන්ජින් එක වැඩ කරන්නේ නැහැ පෙට්‍රල් නැතුව. දැන් අපි දන්නවා අපි දුර ගමනක් යද්දී අපි නුවරළි හරි කොයි හරි ගමනක් යද්දී කඳු සහිත ප්‍රදේශයක අපේ වාහනේ අදිනවා අඩුයි. ඉතින් මේක අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕන මේ මලල ක්‍රීඩකයෙක් කියන්නේ මේක තන එක රැන්ජිමක්. ඉතින් මේක මේ එන්ජින්ම සමහර විදේශීය තරංගාවලි වලදී අපේ වෙදේක නෙවෙයි ඒ රටේ වෙදේක. ඉතින් මට තේන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලදී කාලිංග කුමාර මිරහාරසේර සහභාගීද්දී සෙල්සියස් අංශක 12යි. සමහර කට්ටිය දාලා තිබුණා මේ වෙදේක තියෙනවා අපේ ලංකාවේ නුවරළිය. හැබැයි ඒ නුවරළිය තියෙන කන්ඩිෂනර් එකේ නෙවෙයි එංගලන්තේ වෙදේක තියෙන්නේ. ඉතින් අපිට ඒක ලොකු අභියෝගයක්. ඉතින් මම
පුහුණුකරුවෙක් විදිහට කියනවා මේ ක්‍රීඩකයොන්ට කවදාකවත් ඇඟිල්ල දික් කරන්න එපා මේ ක්‍රීඩකයෝ මේ තරඟාවලි වලට සහභාගී වෙන්න මේක හරියට අපේ වාහනයක එන්ජිමක් වගේ මේ එන්ජිමක් තමයි මේක තනේ කර මේක විද්‍යාවක් මේ විද්‍යාවෙන් තමයි මේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නේ මං කිව්වා මේ පස් දිනක් එක්ක අපි මේ කරන වැඩ කටයුතු මීට වඩා දේවල් තියෙනවා ලෝකේ මේ ක්‍රීඩා විද්‍යාව කියන්නේ ගොඩාක්ම ඉහළ තැනක තියෙන දෙයක් ලෝකේ තාක්ෂණයෙන් ඉහළම දේ තමයි මේ ක්‍රීඩා විද්‍යාව ඉතින් මේක මම විශේෂයෙන්ම කියනවා දැන් අපි ක්‍රිකට් මැච් එකක් ගත්තොත් අපිට එංගලන්තෙ ගිහිල්ලා ක්‍රිකට් ගහන්න අමාරුයි ඒක තියෙන ඒ පිච් එක වෙනස් දැන් එංගලන්තෙ කට්ටිය ඇවිල්ලා ගොඩාක් ලංකා ටෙස්ට් මැච් පරාද වෙනවා හැබැයි ටෙස් ලෝක ශ්‍රේණිගත කිරීම වලින් ගත්තොත් එංගලන්තය ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත කියන්නේ ඉහළ මට්ටමක තියෙන රටවල් හැබැයි දකුණු ආසියාවේ ඉන්දියාවටත් පරාදයි ඉන්දියාවට ලංකාවට ක්‍රිකට් ඉතින් මේ වගේ තමයි ලෝකයේ විශේෂයෙන් මලල ක්‍රීඩා මලල ක්‍රීඩකේ මේ ඉන්ඩිවිජුවල් දුහන්නේ දැන් ඔයාලට තේරෙනවා අපි කොහොමද බයිසිකලයක් ගත්තම කාර්යයකට මේක මේක තනිකර නිෂ්පාදනයේ වාහනයක් වගේ ඉතින් මේ ඇන්ජිම නිෂ්පාදනය කරලා තින්නේ ලේසි නැහැ මේ ක්‍රීඩකෙගේ මේ ශාරීරික සෞඛ්‍යයත් එක්ක ඒක අපේ න්‍යූට්‍රිෂන් හරිය නැති වුණොත් අපේ වෛද්‍ය අපේ රිකවරි හරිය නැති වුණොත් මේ ක්‍රීඩකේ කඩාගෙන වැටෙනවා ඉතින් මේ දේවල් ලේසි දෙයක් නෙවෙයි මේ කරන්නේ මේ අපේ ඇත්තටම මේ රටේ මාකටින් එක මේ ශ්‍රී ලංකාව කියන රටේ මාකටින් එක තියෙන ක්‍රීඩකේ ගැතේ ඒක අපි මොනවා කරා ශ්‍රී ලංකාව කියන මාකටින් එක විශේෂයෙන් ලේසියෙන්ම ගිරන්න පුළුවන් ක්‍රීඩාව අනිවාර්යයෙන්ම ඉතින් විදේශීය තරඟාවලියෙන් තමත්ම අල්ප ප්‍රමාණයක් තමයි මල්ල ක්‍රීඩකෙන්ට ලැබෙන්නේ ඉතින් දේශීය වශයෙන් අපිට තමත්ම අඩු තරඟාවලියක් පමණයි තිබෙන්නේ ඉතින් මේ තරඟාවලින් වැඩි විය යුතුයි නේද ඔව් ඇත්තටම තරඟාවලිය නම් වැඩි විය යුතුයි මොකද ජපුන් ගොඩාක් තරඟාවලි නියෝජනය කරලා තමයි මෙතෙන්ට ආවේ මම ඇත්තටම ජපුන් ගැන ගොඩක් සතුටු වෙනවා ජපුන්ට ඒ අවස්ථාව ලැබිච්ච හින්දා නේ ඔය අවස්ථාව ලැබුණා ඇත්තටම මම කියන්න 2019 වසරේ 18 වසරේ විනෝද් සුරංජය මීටර 200 ජාතික ශූරයෙන්දපු ඒ වගේ මීටර 100 ජාතික ශූරයක් තරඟාවලිය කීපෙකදී ජපුන් හා තරඟ වැදුනා ඉතින් එයා තමයි ඒකට ජාතික ශූරයා ජපුනොත් ඒකට ශ්‍රී ලංකා සහාය කණ්ඩායම නියෝජනය කරේ එතකොට තරඟාවලිය ඇත්තටම ලැබුණේ 1-2 තරඟ දෙකයි එකක් මැලේසියාවල ඒක සම්පදක්කම ලබා ගත්තා මම යට තිබුණුන් කරේ අනිත් එක තමයි ඉන්දුනීසියාවේ ඉතින් ඒකේ තප්පර 10.27ක් දිහුවා අපේ ක්‍රීඩකයන්ට තරඟ ලැබෙන්න පර්ෆෝමන්ස් වලට යනවා විශේෂයෙන්ම කියනවා මම මලගිල්ල සංගමිනුත් ඉල්ලා සිටියා අපට විදේශීය තරඟ අපට ගොඩක් ලැබිය යුතුයි මොකද මම කාලිංග කුමාර ගැන 100%ක්ම සතුටු වෙනවා කාලිංග කුමාර 2020 ඉඳලා 2022 වර්ෂයේ දක්වා තරඟ 12යි 12 තියෙනවා දේශීය තරඟත් එක්ක 2021 වර්ෂයේ ඉඳලා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වලදී 2022 වර්ෂයට යනකම් කාලිංග කුමාර තරඟ 4යි 12 තියෙනවා මොකද විදේශීය තරඟයකට දිහුවේ ඉන්දියාවේ පටියාල වල 2021 ජූනි මාසයේ තිබුණ එක ඒක රම්පදක්කම ලබා ගත්තා ඊට පස්සේ ලංකාවේ ජාතික ශූරතාවලිය දෙකක් තිබ්බා පෙබරවාරි මාසේ ඒක රම්පදක්කම ලබා ගත්තා මාර්තු අප්‍රේල් ජාතික ශූරතාවලිය තිබුණා ඒක රම්පදක්කම ලබා ගත්තා අපි ගියා ස්විස්රලන්ඩ වලට ස්විස්රලන්ඩ තරඟාවලිය නියෝජනය කරා තරඟ 3යි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වල කරා තරඟ 4යි මං හිතන්නේ අඩුම ක්‍රීඩකය තමයි ලංකාවේ තරඟ 4න් නියෝජනය කළා. කාලින් ගාවචන අනිත් ක්‍රීඩකයෝ අඩුම ක්‍රීඩක අපේ සහභාගී ක්‍රීඩකයන් 4 දෙනා තමයි අඩුම ක්‍රීඩා තරඟාවලිය නැක්නවා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වල නියෝජනය කරා. ඉතින් ඔවුන්ට තාමත්ම හොඳ අවස්ථාවක් ලැබෙනවා නම් විදේශීය ගමන් වාර ඔවුන්ට විදේශීය තරඟ වලට අවස්ථාව ලැබෙනවා නම් ඔවුන්ගේ අත්දැකීම් තාමත්ම ඉහළ මට්ටමකට ගෙන යන්නට හැකියාවක් ලැබි. අපි දැන් කතා බහට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ඔය මලල ක්‍රීඩා විශේෂයෙන්ම මලල ක්‍රීඩා පිළිබඳ තමයි අපි මේ කතා බහට ලක් කරන්නේ. මලල ක්‍රීඩකෙක් වෙනත් ක්‍රීඩකයකින් වෙනස් වන්නේ කුමන කාරණා නිසාද? මලල ක්‍රීඩකෙක් ගොඩක් ඉන්ඩිවිජුවල් ස්පෝට් එකක්. ඒක තනියම තමන්ගේ ශරීරයේ තමන්ගේ තියෙන ඇටලේ මස්නහර හොඳිය තනියම මේක ඉන්ඩිවිජුවල් ස්පෝට් එක. මේක අනිත් එක ගේම් එකක් නෙවෙයි. ඉතින් මේක ලේසි නෑ. මේක අනිවාර්යයෙන්ම මගේ ක්‍රීඩකයා ගැන මම සතුටු වෙනවා. කාලිංග කුමාරව ගොඩක් බලන ડોක්ටර් චතුරංග රණසිංහ. ඔහු වෛද්‍යවරයා විදිහට හැම වෙලේම ඒ පැත්ත බලනවා. ඒ වගේම කලමනාකාරීත්වයෙන් ඉන්න ගයත්‍රි කිරිවත්තුඩුවගේ ඊට පස්සේ මොටිවේෂන් වෙන මදුවන්ති ඒකනායක න්‍යූට්‍රිෂනිස්ට් විදිහට ඉන්න අපේ රනිල් ජයවර්ධන ප්‍රොෆෙසර් රනිල් ජයවර්ධන මම මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ මැසියෝස්ලා දෙන්න කරු ජෙරම් ජෝ ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය කාලිංගගේ රෙජිමෙන්ට් එක ඔවුන්ගෙන් ලැබෙන සහායයත් මල්ලිගඩ සංගමේ සභාපතිතුමා ඉතින් අපි මේ කට්ටියක් එකතු වෙලා තමයි මේ ක්‍රීඩකයන් හදන්නේ ඉතින් මේක මම කරන දෙයක් නෙවෙයි මං තනියම ක්‍රීඩිට දා ගන්න ආස නැහැ මං ඕනම කෙනාලාට කියන්නේ මේ අපි ටීම් එකක් එකතු වුණොත් ඒ විශේෂයෙන්ම කාලිංගගේ ෆැමිලි එකෙන් ඔහුගේ බිරිඳ ඔයගේ පේරන්ට්ස්ලා ඒ ඔක්කොම එකතු වෙලා තමයි අපි මේක ක්‍රීඩේ එක මොකද කාලිංගගේ ෆැමිලි එකේ කොහොමද ආවා දුහන්න එපා අද වාරේ ගෙදර වැඩ අද කඩේ යන්න ඕන කියලා දුහන්න බෑනේ ක්‍රීඩාව කරන්න බෑනේ අපි ඔක්කොම එකතු වුණොත් තමයි ක්‍රීඩේ එක හදන්න පුළුවන් මම විශේෂයෙන් ඉල්ලන මේ රටේ දක්ෂයෝ ගොඩාක් ඉන්නවා දක්ෂයෝ විසිරලා ඉන්නේ
මම පුහුණු කරුවෙක් විදියට මට ඔනෙලාව කතා කරන්න ලංකාවේ මම කෙටි දුර පුහුණු දුහන ක්‍රීඩකයෙක් මොකද මට බෑ මීටර 800 දුහවන්න මට බෑ මීටර 1500 දුහවන්න මම අනිත් පුහුණු කරුවෝ වගේ ඔක්කොම බදා ගන්න කැමති නෑ මට පුළුවන් කෙටි දුර විතරයි මේ අතර තව ඔබට යම් ප්‍රශ්නයක් අහන්නට කැමතිද ඔබ යම්සේ ආවේගශීලී පුහුණු කරුවෙක් කියලාත් අපි යම් අනුනාට නාමයක් ඔබට තිබෙනවා මම ආවේගශීලී නෑ රංග මම ක්‍රීඩකයොන්ගේ විනය මම විනය කියන්නේ මම තමයි මම හිතනවා මම පුහුණුවෙන් කටයුතුලත හැමදාම ග්‍රවුන්ඩ්ඩට සහභාගී වෙනවා ග්‍රවුන්ඩ්ඩට එනවා මම කවදාකවත් පුහුණුවෙන් කටයුතුලට නොපෙනිලා නැහැ මම හැමදාම ක්‍රීඩකයන්ට කලින් මම ග්‍රවුන්ඩ්ඩට එනවා ඉතින් මම මට ඕන මගේ මම ඒ කරන දේ ඒ මොකද දවසට පැය 24ක් තියෙනවා රංග ඒක පැය 24ෙන් අපි පුහුණුවෙන් කටයුතු කරන්නේ පැය 4යි ඒ පැය 4 දෙන්න බැරන යා ක්‍රීඩකෙක් නෙවෙයිනේ ඉතින් මම ආවේගශීලී නැහැ මම මොකද මම කියන දේ මුණට කියන කෙනෙක් මට එයා ජාතික තලයේද එයා මේ රටේ ඉන්න එකම ක්‍රීඩකයද ඒක අදාළ නැහැ මොකද මම අනිත් පුහුණු කරුවෝ වගේ ක්‍රීඩකයකට බය නැහැ මොකද අනිත් පුහුණු කරුවෝ එයාගේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් ඉන්නවනම් එයා කියන දේ තමයි අහන්නේ මට එයා හිටියත් එකයි නැතත් එකයි මම කියන දේ යාට කරන්න පුළුවන් නම් එයා දිනනවා ඉතින් ඒ දේ අද කාලිංග කුමාර ඔප්පු කරලා ඉවරයි කාලිංග කුමාර තරම් මං හිතන්නේ වෙන ක්‍රීඩකෙක් මගෙන් බැනුම් අහලා තියෙනවා කියලා හැබැයි ඒ බැනුම් අහපු මේ ප්‍රතිඵලය මට හින සතුරු එහු පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලලේ ඔහුත් එක්ක මීටර 350ක් කරට කර තරඟ වඳින්නවත් ජමීකන් ක්‍රීඩිකුට බැරුණා ඉතින් අපිට ඉතුරු ටික විතරයි හදා ගන්න තියෙන්නේ එදින ඔබේ මේ කැපවීම අපි නැවත නැවතත් අගය කළ යුතුමයි. ඉතින් මේ කතාබහට ලක් කරනකොට කලින් කුමාරගේ පොවනම ඔබේ කණ්ඩායමේ තවත් ඉතාමත් දක්ෂ ක්‍රීඩක රසක් පවති සිටිනවා. ඇත්තටම ඔව් දැන් වර්තමානයේ අලුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ආවා. තාම මම ඔවුන් ගැන නම් සඳහන් කරන්න කැමති නෑ. ලංකාවේ ඉන්න කෙට දුර දාවන සූර්යා, ඒ වගේ පාසල් ක්‍රීඩකයෙක්, ඒ වගේම කලින් කුමාර එක සහාය තව ක්‍රීඩකෙක් ඉන්නවා යාපා කියලා. ඔහුගේ සහාය නැතුව කාලිංග කුමාරගේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලට සහභාගී වෙන්නත් අමාරුයි. මොකද ඔහුටත් යම්කිසි සහාය ක්‍රීඩකෙක් ඉන්නවනේ. ඔහුත් තමගේ තරඟවලදී පුහුණුවෙන් කටයුතු කරගෙන. ඉතින් අපි කණ්ඩායම අපි ඔක්කොම එකතුලා තමයි මේක කරේ. මම හිතනවා මට සතුටුයි අපි මගේ වෛද්‍යවරයා රනිල් න්‍යූට්‍රිෂන් ડોක්ටර් රනිල් ජයවර්ධන චතුරංග මෙසියෝස්ලා කළමනාකාරච්ච ගයත්‍රි මොටිවේෂන ඉතින් මදුවන්ති අපි ඔක්කොම එකතු වෙලා දායකත්වයෙන් අද කාලිංගයකට කරා ඉතින් මම එකට ඔක්කොම මේ අවස්ථාවේ සතුට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම චීප් මගේ ඉන්න කවුන්සලින් කෝච් කෙනෙක් රණසිංහ සර් මම විශේෂයෙන් මොකද මාව ටිකක් මේන්ටේන් කරන්න අපි ඔබ කිව්වා හරි මම ටිකක් ආවේගශීලී සර් තමයි සමහරලාට ඒ දේවල් වලට මාව රිලැක්ස් කරලා ක්‍රීඩකයන්ට කතා කරන්නේ මොකද මම ඒක මට ආපු දෙයක් මගේ ජානවලද මගේ ගමපලාත දකුණ බලපිටි හිඳද නැ ඉතින් මේ දේවල් එක්ක ඉතින් මේ දේවල් ඉදිරියට කරගෙන යනවා කොහොමද ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විෂයට ගෙන යාමට නම් ඔබගේ ආවේගශීලීත්වය ඉතාමත්ම හොඳ පිටුවහලක් බවට පත් වෙවි අනාගතයේ අපිට ඒ බවට ඔප්පු කරන්නට සාක්ෂි හමු වෙවි ඕනෑතරම් ඉතින් ඔබට මේ ගමන් මාර්ගයේ සුබපතන ගමන්ම ඉතාමත්ම හොඳින් මහන්නට කැමති මේ කාරණාව පිළිබඳව ඔබට තිබෙනවා ඉතාම පැහැදිලි ඉලක්කයක් මේ පැහැදිලි ඉලක්කය සාරා ගමන් කරන්නට ක්‍රීඩකින් කිමු කරන්නට ඔබ ගමන් කරන්න ආ වූ සලස්ම කුමක්ද मगे इलांग सल तमें पुद दैम पुदराज्य मंडल की अपने आसियान क्रीडा पैवर्तन चीन लबन उदे मम आसियान क्रीडा मगे कंडा में क्रीडकें सह भागी मैं विशेष मगे एक सल मगर एत मगे मम्मे अम्मे हम गेदर मत गेदर वेलावे मगद अदापी एक दस रिस्क करो चीन जपान कोरिया व थाईलैंड अपट वा लोके आसिया लोके विशेष धनवादी रटवा इस क्रीडा विद्यावत्ते क्रीडा पोषण विद्या मम दपटती सिंथेटिक ट्रैक देखा मोन्टो ट्रैक ने लोके मारती क्रीडा क्रीडा विद्यावकिया क्रीडा आवकिया अपे रटत् पुंजी रटत्ते और मठ समहार समहार देवल के अपकर वर्षवल ඔබගේ දක්ෂතාවය මේ ක්‍රීඩකයන් තුලින් ඉස්මතු කරන්නට ඔබට හැකියාවක් ලැබෙවි. ඉතින් මේ කරුණු කාරණා සියල්ලම මේ කෙටි කාලයක් තුළදී අපි ඉදිරිපත් කරන්නට බොහෝ සෙයින් උත්සාහ කරා. ඔබගේ ප්‍රශ්න විමසමින් මේ කරුණු කාරණා ඉස්මතු කරන්නට අදහස් කළා. ඉතින් මම හිතනවා මේ විනිතු කිහිපය ඔබට තවම වැදගත් වන්නට ඇති. ක්‍රීඩකයෙක් විදියට, ඔබගේ ප්‍රේක්ෂකයෙක් විදියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් කොහොමද මේ ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්න ගමන් කරන්නේ කියන කාරණාව පිළිබඳව පුහුණු කරුවෙක් විදියට ඔහු සතු දැනුම් සම්භාරය ඔබ වෙත ළඟා කරගන්නට.
අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නට කැමතියි ඔබතුමා මේ ගමන් මාර්ගයේ පැමිණීමේ අද සිටිනා වූ ස්ථානය පිළිබඳවත් ඒ වගේම මේ ගමන් කරන්නා වූ කාල සීමාව තුළදී ඔබට ලබා දුන් සහායට ඔබ කෙසේද ඔවුන්ට සිදු කරන්නේ සහ වර්තමානයේ ඔබ කරන්නා වූ කාර්යභාරයට ඔවුන්ට කෙසේද සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳව මම විශේෂයෙන්ම මගේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ විශ්වයට මොකද මේ හැම දෙයක්ම අපට හම්බෙන විශ්වයෙන් විශ්වයේ තියෙන ජම්ති ශක්තියකින් මම ඒ සියලු දේට මම ස්තුතිවන්ත වෙනවා හිසනම නමස්කාර කරනවා විශේෂයෙන්ම මගේ කණ්ඩායමට ඩොක්ටර් චතුරංග රණසිංහ චීප් කෝච් රණසිංහ ඒ වගේම මගේ කළමනාකාරීත්වයේ ගායත්‍රි කිරුවත්තුඩු වගේ එතකොට මගේ කණ්ඩායමේ කවුන්සලින් මදුවන්ති ඒකනායක මගේ මැසියෝස දෙන ජෙරම් මෑන් කරු කණ්ඩායමටත් මගේ සියලුම දෙනා මම වටේ පුහුණුවීම් කරන මගේ අනෙක් ක්‍රීඩකයෝත් මා සමග තියෙන වටේ මට හෙල්ප් කරන මල්ගෙඩ සංගමේ සභාපති ජනරල් පාලිත ප්‍රනාන්දු සම්පර්තම සභාපතිතුමාත් ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මම හිතන අපේ රට පුංචි රටක් හැබැයි ලෝකෙට ගිනියන්න තියෙන එකම දේ මාකටින් කරන්න පුළුවන් එකම දේ ක්‍රීඩාව ඉතින් මම හිතනවා මේ දේ රට ඉස්සරහට වෙයි කියලා අපේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා ඒ දක්ෂයන්ට නිසි මග පෙන්වීමක් ඉදිරියට මම පුහුණු කරුවෙක් විදිහට නැතුණත් ඉතිරි පුහුණු කරුවන්ගෙන් ලැබීලා මේ රට ජාත්‍යන්තර රංගයයි කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම ඒ සුබදායි ප්‍රාර්ථනාවත් සමග මේ කතාබහ මෙසේ අවසන් කරනවා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා